නිකුත් ෝග සඳහ පෝරගෙහින් ර සලාක ක්‍රමයකර කෝට්‍ර කෝට ක්‍රමයට රජය පිදිිගත් ප්‍රමිතීන්ට සහ ප්‍රමාණයට අනුව අදාළ සමාගම්වට පවරණ පහරගෙන් මෙන්න මේකයි සිද්ධ වෙන්නේ සංක. ඇතුොට මේ පෝර අවශ්‍ය ප්‍රමාණයට බෝග වපසරයට ගණන් හදලා. බෝගයට ඕන කරන පෝට හදලා. දැන් මහංචයර්තුමා කියන කතා හරි. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ ඔය ගේන පෝර. දැන් සමහර වෙලාවට පරීක්‍ෂා කරලා තමයි ගන්න ඕන. නියමිත ප්‍රමිතික් තියෙනුවඒ ප්‍රමිතියට අදාලොව පරීක්ෂා කරලා තමයි ගෙන්න්න ඕන. හැබැයි සමහර සමාගම් මේක පටවල තමයි මඟ එනකොට තමයි වාර්තාව ගෙනල්ල දෙන්නේ. අන්න එතොට රජ දැන් පහුගේ අවස්ථා දෙකක තුනක මතුනාමේ ගැටලුව නැව්ගත කරාට පස්සේ මෙහට එනකොට ඒ තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර අවශේෂ ද්‍රවූ තිෙන. අන්න ඒව පිළිබඳව තමයි පහගගේ කාලේ හාහුව වැඩිපුර ඇති වනේ ඒ මහචාරිතුමා කියන කතාව හරියට ම හරි මේක ගේන්න පුළුවන් රජේ සමාගමෙන් ගේ න ඒවායි තිවුණා දගිකාශයගේ නේයි තිවුණයි කියලා පහුගේ දවස්වල කෘෂිකරම අමාත්‍යංශයේය ලකම්වරයට වර්තාවත්ද ඔබැයි ඒ වාර්තාව එතනින් එහාට ගත්ත නෑ එක යට ගිය මේ අවේෂ නොතිබිය යුතු ද්‍රව්වේ එක තුල තිවුණයි කියන එක ඒ වාර්තාවේ තියෙනවායි කියලා ඇතැම් ඔය පහුගේ හිටපු උපදේශක සභාවය හිටපු සහරාය විවිධ අවස්ථාවල කිව්වාති මෙන මේ වතමයි ගැටලු මේ දැන් පහර ගෙන්න්නන එකටත් වඩා පොහොරවල තියෙන පෝර පාවිච්චි කරණ එකටත් වඩා පහුගිය කාලෙ මේ සාකච්ඡාව වැඩිපුරම ගියේ මෙන්න මේ කියන අවශේෂ ද හේතුවෙනවයි මේ වකු ගඩු රෝගයට කියන කතාව වූද. ඒක නිසා අනවශ්‍ය විදිේ මහචර්තුමා කිව්වා වගේම රට තුළ අනවශ්‍ය බියක් මිනිස්සුතුළ ඇති වුණා මේ කාරණාවත් එක්. ඊට පස්සෙ සමහර කණ්ඩායම් මොකද කරේ ලංකාව තුළ මේක පරීක්ෂණය කරන්නේ නැතුව අරගන ගියාව මැලේසිාවට මැලේසිාවට ගීල පරීක්ෂණ කරල වාර්තාාවල් ඉදිරිපච කරා මේවා පිළිබඳව මහන්ජනතාව වහගෙන ඉන්න මහජනතාව අතර විශාල සැකයක් ඇතිවුණා මේ ක්‍රියාවලිය පිළිබඳ අන්න ඒකත් යම් කිසි විදිියකින් අද සාකච්ඡාවට බඳුර්්‍ය ලාතයනො මේවාගේ කාරණයෙක්